විමල් වීරවංශ හිටපු අමාත්‍යතුමා මෙවර ජනාධිපතිවරණයට මහමැතිවරණයට තරඟ නොකරන බව ප්‍රකාශ කළා. ඒ වගේමයි ශයන් සේමසිංහ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යතුමාත් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් මේ කාරණාත් එක්ක විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඉවත් වීම ටිකක් හිතන්නට බැරි කාරණයක්. ඒකට හේතුව ඔහු මහමැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ඔහු ලොකු සටනක් ලබා දෙමින් යම් ස්ථාවරයක් ලබා ගන්නට දිලිප් ජයවීර මහතාගේ සර්වජන බලය හරහා උත්සාහ කළත් ඔහුට ඒ ලබා ගැනීමට නොහැකි වීම හරහා මේ මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කරාද කියන කාරණේ මතුවෙනවා. කොහොම වෙතත් ඔහු තමන්ගේ තීරණය සම්බන්ධයෙන් දැනුම් දෙමින් මෙන්න මේ විදිහට මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ වෙනුවට රටේ ජනතාව නිදහස සාමකාමී මැතිවරණයක් මගින් ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඇත. නමුත් ශ්‍රී ලංකාවට හතුරු විදේශීය බලවේගවල අපේක්ෂාව වූයේ එවැනි තත්ත්වයක් නොවන බව ජනාධිපතිවරණයට පෙර යම් යම් රටවල් විසින් සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ තම රටවැසියන්ට නිකුත් කළ අනතුරු ඇඟීම් වලින් පැහැදිලි වෙනවා. ජනාධිපතිවරණ ප්‍රතිඵල ආශ්‍රිතව ඇතිවන අවිනිශ්චිත තත්ත්වයන් දඩබීමා කර ගනිමින් ගැටුම් ඇවිලිවීම සහ අවසානයේදී බංග්ලාදේශයේ නිර්මාණය කළ තත්ත්වය ශ්‍රී ලංකාවේ ඉරණම බවට පත් කිරීම ඔවුන්ගේ අපේක්ෂා වූ බව දැන් රහසක් නොවේ. එහෙත් ඒ පිළිබඳ අප විසින් කරුණු සහිතව ඉදිරිපත් කළ අනතුරු ඇඟවීම් රටේ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලන බලවේග විසින් ගැඹුරින් තේරුම්ගෙන ඊට අනුව කටයුතු කිරීම නිසා එවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට හැකිවිය. ඒ පිළිබඳව අප අවංකව සතුරු වන අතර එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා සංවිධානාත්මකව කටයුතු කිරීම පිළිබඳව ගරු ජනාධිපතිතුමාට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද අපගේ ස්තුතිය ප්‍රකාශ කරමු. ඒ වගේම ඔහුගේ නිවේදනයේ මෙලෙස සඳහන් වෙනවා, ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන අධිරාජ්‍ය විරෝධය මුල් කරගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප ජනාධිපතිවරයා බලයට පත් කළ ජනවර්ම ආරක්ෂා කිරීමට සහ එම ජනවර්ම නිර්මාණය කළ මහජනයාගේ අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටීමට බැඳී සිටී. එම තත්ත්වය තුළ මහමැතිවරණය මගින් සාමාන්‍ය බහුතරය සහිතව ආණ්ඩුවක් පිහිටවීම යනු ඉහත සඳහන් කළ අර්බුදයට මුහුණදීම සඳහා වන පූර්ව කොන්දේසියක් බවට පත්වේ. එමගින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලිවල ආණ්ඩුව සමග කේවල් කිරීමේ අන්තවාදී කල්ලි වලට ආණ්ඩුව සමග කේවල් කිරීමේ බලය සීමා වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. එහිදී ආණ්ඩුව තුල නියෝජනය නොවන බලවේග සහ විපක්ෂයේ ලෙස හැඳින්වෙන බලවේග වලට භූමිකාවන් දෙකකින් එකක් තෝරා ගැනීමට බල කෙරේ. පළමු වෙන සම්ප්‍රදාන කුල විරුද්ධ පක්ෂය ලෙස අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට වාසිසහගත භූමිකාවක් ඉටු කිරීමයි. අපගේ කීවීම අනුව දෙවන් වන්නේ මහජන ආරක්ෂාව නියෝජනය කරමින් ආණ්ඩුව පීලිපැනීම වැළැක්වීම සඳහා මඟ පෙන්වීමේ සහ බලපෑම් කිරීමේ භූමිකාවයි. ජාතික ජනබලවේගයට මානසික බාධක පමුණු ලබන මේ පාර්ශ්ව විසින් එම භූමිකාව ආණ්ඩුවට සහයදීමක් ලෙස නිර්වාචනය කිරීමේ හැකියාව ඇත. ඒ පිළිබඳ අපගේ විරෝධයක් නොමැති අතර එම අභියෝගයට සහ රටේ පවතින බහුතර මහජන මතයට සාපේක්ෂව ගත් විට පාර්ලිමේන්තුව තුළ ඉටු කරන භූමිකාවට වඩා පාර්ලිමේන්තුවෙන් පිටත භූමිකාව වඩා වැදගත් සහ බලවත් විය යුතු බව අපගේ දේශපාලන කියවා ගැනීමයි. එසේම පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සාම්ප්‍රදානුකූලව පක්ෂයේ භූමිකාව ඉටු කිරීම මගින් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිෂේධනාත්මක ක්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු. එම නිසා ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව පාර්ලිමේන්තු මැතිවරණයේදී තරඟ නොකරන බව රටේ මහජනතාවට ඉතා වගකීමෙන් දැනුම් දෙමි කියලා තමයි විමල් වීරවංශ හිටපු මන්ත්‍රීතුමා ඔහුගේ නිවේදනය සටහන් කර තිබෙන්නේ. කොහොම නමුත් ඔහුගේ පක්ෂයේ සිටි මුසමිල් හිටපු මන්ත්‍රීතුමා වගේම නිමල් පීතිස මන්ත්‍රීතුමා මේ වන විට ගෑස් සිලින්ඩරෙන් ඡන්දිල්ලීමට ඉදිරිපත් වී තිබෙනවා. මේ තත්ත්වය මත විමල් වීරවංශ මහතාට හිතෙන්නට ඇති, දැන් ගොඩක් වෙලාවට මං විතර ඉතුරුලා ඉන්නේ, මම මැතිවරණයට ඉදිරිපත් වෙලා රිස්ක් එකක් නැත්තම් අවදානමක් ගන්නවද නැත්තම් ගෙදර ඉන්නවාද, මේ දෙකෙන් එකක් තමයි තෝරගෙන තිබෙන්නේ. කොහොම හරි එතුමා තමන්ගේ දේශපාලන මූලයේ බලයට පැමිණීම සම්බන්ධෙමුත් සතුටින් ඉන්නා විත්තිය පේන්නට තිබෙනවා. මේ අතර චම්පික රණවක මහතාත් අද දවසේදී ආන්දෝලනාත්මක මාධ්‍යමක් පැවැත්වුවා. ඔහු කිව්වා ඔහුගේ කණ්ඩායමත් නැත්තම් ඔහුගේ පක්ෂයත් මෙවර මහමැතිවරණයෙන් ඉවත් වෙන බව. අපි දැන් බලමු. ඊට කලින් අපි සූදානම් මේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා
ගේ ඉවත්වීම සම්බන්ධයෙන් ඔහු නියෝජනය කර ඔහු සඳහනය ඔහුගේ සඳහනයේ නායකයා දිලිත් ජයවීර මහත්මා අදහස් පළ කළා. අපි දිලිත් ජයවීර මහත්මා විමල් ගැන මොනවද කිව්වේ කියලා අහලම ඊළඟ පියවරට ගමන් කරමු. ඔව් එතුමා මට අපි සති කිහිපයක් තිස්සේ මේ සති කිහිපයකට කලින් මේ සාකච්ඡාව ඇරඹුණේ ඔවුන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් එක්ක සාකච්ඡාවක් පවත්වන බව මට කිව්වා. ඔවුන්ගේ අදහස වුණේ මෙවර මැතිවරණයට ඔවුන්ගේ දේශපාලන කියවා ගැනීම හැටියට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න බව ඔහු ලිඛිතව එවා තිබෙන්නේ එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙන්නේ එයමයි. එයින් අදහස් වන්නේ ඔහු සහ ඔහුගේ පක්ෂයේ සමාජිකයින් අපිට උදව් නොකරන බව මාධ්‍ය නිවේදනයේත් ඒක ඉතාම පැහැදිලි. දැන් අවුරුදු 15ක ඉතර ඉඳලා 20ක ඉතර බලපුවාම වේදිකාවේ ප්‍රථම ඉන්න සහ ප්‍රබල කතිකයා විමල් වීරවංශ ඔවුන්ට ඔහුගේ මාධ්‍ය නිවේදනයේ ඔහු සඳහන් කළේ නැහැ ඔහු කතිකයෙක් නොවන බව. ඒ නිසා ඔහු කතිකයෙක් වෙනවද නොවන බව බලන්න මේ මැතිවරණ සටන ආරම්භ කරන එක බලන් ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන ඔබේ වේදිකාව නැගී කියලා. ඇයි අපි බලාපොරොත්තු සහගත නොවන්නේ? ඔහු කලින් පෙම්බැන්ද පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ ඔහුගේ පරණ පෙමාය උඩට ඇවිල්ලාද ඔබ හිතන හැටියට? එහෙම පෙම්බඳින්න බෑනේ ඔහු දැන් අපිත් එක්ක විවාහ වෙලා ඉන්නකොට. ඒක අනියම් පෙමක්. ඒ කියන්නේ සර්ව ජන සමග තියෙන විවාහයේ දික්කසාද වෙලා නැහැ. දික්කසාදයක් වෙලා නැහැ.